Hey guys, welcome to my YouTube channel. ඉතින් ඔන්න මම අද ඔයාලට all well video series එකේ ඊළඟ video එක තමයි අරගෙන ආවේ. ඉතින් මම අහලා තිබුණා basket subjects එහෙම නැත්නම් bucket subjects වලින් මොකද්ද කියන්න ඕනේ video එක කියලා. ඔයගොල්ලෝ තමයි vote කරලා තිබ්බේ. ඉස්සෙල්ලාම ICT අරගෙන එන්න කියලා. එහෙනම් අපි අද බලමු කොහොමද ICT වලට A එකක් ගන්න කියලා. ඉතින් ඒක කියන්න කලින් කියන්න ඕනේ මට ICT වලට තියෙන B එකක්. මම ඔයගොල්ලන්ට කියන්නම් මට මොකද්ද A එකකට යන්න බැරි වෙන්න හේතු කියලා. ඉතින් ICT කියලා කියන්නේ ගොඩක් ලේසි සබ්ජෙක්ට් එකක්. ඒ වුණාට වැඩේ තියෙන්නේ ළමයින්ට මේක සබ්ජෙක්ට් එක පුළුවන් වුණාට papers වලට ලියන්න තමයි අමාරු. ඉතින් ඒකම තමයි මටත් උනේ සබ්ජෙක්ට් එක හොඳට ඔළුවේ තිබුණාට papers වලට ලියනකොට හරියටම විකාරයි. මොකද ඒගොල්ලෝ අහන ප්‍රශ්න අපි පාඩම් කරන විදිහ නෙමෙයි. කියන්නේ අපි ගොඩක් ප්‍රැක්ටිකල් පැත්තට කැමති ඒ වගේම පොතේ තියෙන දේවල් අපි කියවන්නෙත් නැහැ. සාමාන්‍යයෙන් ඔපරේටින් සිස්ටම් කියලා පාඩමක් තියෙනවා. ඉතින් ඒකේ ගොඩාක් තියරි දීලා තියෙනවා. ඒත් මම කියවලා නැහැ. මම හිතන්නේ ඔයගොල්ලොත් එහෙම වෙන්නේ නැති. ඉතින් එහෙම කරන්න එපා. මොකද ඔයගොල්ලන්ට හොඳ රිසල්ට් එකකට papers ලියලා තමයි අපිට හොඳ රිසල්ට් එකකට යන්න වෙන්නේ. අපිට ප්‍රැක්ටිකල් කරන්න දෙයක් නැති නිසා. ඉතින් ඔයගොල්ලෝ කරන්න ඕනේ තියෙන පාඩම් ටික හොඳට කියවන එක. මේක මහ විකාර වැඩක් කියලා හිතෙයි. මොකද ICT කියන්නේ ප්‍රැක්ටිකල් වලින් අපේ ඔළුවට දාගන්න තියෙන සබ්ජෙක්ට් එකක්. ඒ වුණාට අපිට papers වල ලියන්න නිසා අපි පාඩම් කරන්නම ඕනේ. ඉතින් අපිට ඔලෙවල් වලට හම් වෙන ICT paper එකේ part 1 ඒ වගේම part 2 කියලා කොටස් දෙකක් තියෙනවා. අපි ඉස්සෙල්ලා part 1 එක ගැන කතා කරමු. ඉතින් මේකේ කරන්න තියෙන්නේ අපේ textbook අපිට තියෙන textbooks දෙකක් 10 අවසරටයි 11 අවසරටයි දෙකටම. ඉතින් ඔයගොල්ලෝ මේක කියවෝ තේරෙනවා ඇති දෙකේම එකම જાතියේ දේවල් තමයි චුට්ටක් අර improve කරලා දීලා තියෙනවා 11 අවසර ටික. ඉතින් ඔයගොල්ලෝ කරන්න ඕනේ මට මතක හැටියට 11 අවසරේ පාඩම් 6කුයි 10 අවසරට පාඩම් 9ක් විතර තමයි තිබුණේ. මේ වගේ ගොඩාක් වැදගත් පාඩම් තියෙනවා. මේ වැදගත් පාඩම් ටික ඔයගොල්ලෝ හොයලා papers වල මොනවද වැඩියෙන් අහලා තියෙන ප්‍රශ්න, ඒ වගේම වැඩියෙන් අහලා තියෙන ප්‍රශ්න අහන තැන් පාඩම් වල මොනවද හොඳට බලා ගන්න ඕනේ. මම එක බලාගෙන ඉඳි මට තේරුණ දෙයක් තමයි හැම අවුරුද්දකම වගේ එකම ප්‍රශ්න තමයි අහන්නේ ටිකක් වෙනස් කරලා. ඊළඟට කියන්න තියෙන දේ තමයි first part එකෙන් ඔක්කොම දේවල් අපේ පොතේ තියෙන දේවල් මහන්නේ නැහැ. සමහරක් වෙලාවට සමහරක් අවුරුදු වල ප්‍රශ්න අපි ප්‍රැක්ටිකල් කරලා ඒ අසුරින් අපේ ඔළුවට දාගන්න දේවල් වෙන ප්‍රශ්න එනවා. හැබැයි ගොඩක් දුරට ඒව පොතේ තියෙන අවස්ථාත් තියෙනවා. මම හිතාගෙන ඉඳලා තියෙනවා මේක නම් අහලා තියෙන්නේ සිලබස් එකෙන් නෙවෙයි පිටින් අහලා තියෙන කෙනා ඒකට බලාගෙන යද්දී මේක සිලබස් එකේ තිබිලා තියෙනවා. අපිට දිගට දිගට පාඩම් වල ඡේද පිටින් දීලා තියෙනවා. එන්නේ ඒ වගේ ඇස්සේ ඒ චූටි චූටි ඉම්පෝටන්ට් පොයින්ට්ස් දීලා තියෙනවා. අපි කවදාවත් ඒවා බලන්නේ නැහෙනි. ඉතින් ඒක නිසා තමයි මම හිතන්නේ B එකක් එන්න ඇත්තේ. මට හිතනවා මට එක්සෑම් වලට ටර්ම් ටෙස්ට් වල ලකුණු තිබුණා. ඒනට ඕ ලෙවල් වලට තමයි B එකක් ඇවිල්ලා තියෙන්නේ. ඉට්ස් ඕකේ. ඒ වුණාට ඕගොල්ලෝ එකක් ගන්න ඕන නිසා අනිවාර්යයෙන්ම පොත හොඳට කියවන්න. ඉතින් අපි සෙකන්ඩ් පාර්ට් එක පැත්තට දැන් යමු. සෙකන්ඩ් පාර්ට් එකේ පළවෙනි ප්‍රශ්නෙන් අපිට සිලබස් එකේ තියෙන හැම පාඩමක් වගේ කවර් වෙන විදිහට කෙටි ප්‍රශ්න දීලා තියෙනවා. මම හිතන්නේ ඒක ලකුණු 20ක් වෙන්න ඕනේ තියෙන මට හරියට මතක නැහැ. මොකද අපේ අච්චි පොතුත් අරගත් ආයිස්කෝලෙන් ඒක නිසා මට තිබ්බ පාඩනුත් හරියටම මතක නැහැ. ඒනට මම ඔයගොල්ලන්ට කියන්නම් මතක් වෙන විදිහට. ඉතින් අපිට පේපර් එකේ හම් වෙන පළවෙනි ප්‍රශ්නෙන් ඔපරේටින් සිස්ටම් වලින්, ඩේටාබේස් වලින්, පැස්කල් වලින්, නම්බර් සිස්ටම්ස් වලින් ওই විදිහේ වැදගත් පාඩම් කිහිපයකින්ම ප්‍රශ්න එකතු වෙලා හැදෙනවා. ඒ වගේම 10 අවසරේ පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි සහ 11 අවසරේ අන්තිම පාඩම 6 වෙනි පාඩම මම හිතන්නේ ICT and society සමාජයත් එක්ක කොහොමද ICT ක්‍රියාකාරී වෙන්නේ අන්නේ සම්බන්ධව තියෙන පාඩමක්. එක ටිකක් දිගයි. ඉතින් මේ පාඩම් කියවන්න නැතුව ඉන්න එපා. ඒ අන්තිම පාඩම ගොඩක් වැදගත්. අපි ඒ ප්‍රශ්නට, ඒ කියන්නේ ඒකෙන් අහන ප්‍රශ්නට උත්තරේ ලියන්නේ නැති වුණාට MCQ වලින් අහන ඒවට වගේම පළවෙනි ප්‍රශ්නටත් ඒක වැදගත් වෙනවා. ඉතින් සෙකන්ඩ් පාර්ට් එකේ පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම කරන්න ඕන වුණාට ඊට පස්සේ තියෙන ප්‍රශ්න ටිකෙන් අපිට කැමති ප්‍රශ්න තෝරගන්න පුළුවන්. හිතන්න ඕගොල්ලෝ අර ප්‍රැක්ටිකල් පැත්තට තියෙන ප්‍රශ්න වල කැමති නැහැ වුණාට තියරි පැත්තට තියෙන ප්‍රශ්න වලට කැමති කෙනෙක් කියලා ඔයාලට පුළුවන් ඒ ප්‍රශ්න ටික කරන්න. මම හිතන්නේ දෙවෙනි ප්‍රශ්නේ තව ප්‍රශ්නයක් දෙන මට හරියටම මතක නැහැ. අන්න ඒ ප්‍රශ්න දෙකක් කොහොම හරි එනවා ඒ තියරි වලින් විතරක් අහන ඒවට. අන්න ඒ දෙක ඔයාලට කරන්න පුළුවන් ඔයාලා තියරි පැත්තට විතරක් කැමති කෙනෙක් නම්. ඉතින් ඔයාලට සම්පූර්ණම අයිතිය තියෙන ඔයාලට කැමති ප්‍රශ්නේ තෝරගෙන කරන්න. ඒ වුණාට මම හිතන්නේ ඕගොල්ලෝ ප්‍රැක්ටිකල් පැත්තට තියෙන ප්‍රශ්න ටික කරා නම් ගොඩාක් හොඳයි. වෙලාව යනවත් අඩුයි. ඒ වගේම අපිට ඔළුවට දාගන්නත් ලේසියි ඒ ප්‍රැක්ටිකල් තියෙන පාඩම් ටික. HTML, database, ඊට පස්සේ Pascal,
ප්‍රෝග්‍රමින් ප්‍රශ්නේ. ඊට පස්සේ තව තියෙනවා නම්බර් සිස්ටම්ස්. මම හිතන්නේ නම්බර් සිස්ටම්ස් වලින් ලොකු ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඉතින් ඔයාලා හොඳටම දන්නවනේ මොනවාද ඔයගොල්ලොන්ගෙන් පොතේ තියෙන ප්‍රැක්ටිකල් පැත්තට බර පාඩනුයි තියරි පැත්තට බර පාඩනුයි කියලා එක කොහොමත් බැලුව ගමන් තේරෙනවා මොනවාද අපිට කරන්න තියෙන්නේ මේ පාඩම්වල කියලා. ඒක නිසා මම නම් කියන්නේ HTML ඩේටාබේස් ඊට පස්සේ ප්‍රෝග්‍රෑමින් වලින් අහන ප්‍රශ්නවලට උත්තර ලියන්න, ඒ වගේම පළවෙනි ප්‍රශ්නටත් උත්තරේ ලියන්න. පළවෙනි ප්‍රශ්නෙත් අතාරින්න ළමයි සමහරක් කට්ටි ඉන්නවා. ඒක අනිවාර්ය වුණාට ඒකත් අතාරින්න ළමයි ඉන්නවා. ඉතින් එහෙම කරන්න එපා. ඔයගොල්ලෝ හොඳට පොත කියෙව්වොත් ඒ ප්‍රශ්නට උත්තර ලියාගන්න බැරි වෙන්නේ නැහැ. ඒක නිසා මම කියපුවාගෙනුත් අදහසක් අරගෙන ඔයගොල්ලෝ තීරණය කරන්න මම මොනවාද තෝරගන්න ප්‍රශ්න කියලා. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ gedare ඉඳලා තීරණය කරගෙන යන්න මම මේ ප්‍රශ්න වලට තමයි උත්තර ලියන්නේ. අනිවාර්යයෙන්ම මම මේක තමයි තෝරගන්නේ කියලා. ඉතින් එහෙම කරාම අපිට කාලය තිතුරු වෙනවා. ඒ වගේම හොඳට උත්තර ටිකක් ලියාගන්න පුළුවන් වෙනවා. ඉතින් මම හිතනවා ඔයාලට IT ගැන හොඳ අවබෝධයක් එන්නේ නැති කියලා. කොහොමද අපි පේපර් එකට හරියට answers ලියන්නේ කියලා. ඉතින් ඔයාලට තවමනහරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. මම ඔයාලට මේක part 1 විදිහට ඔයාලා අහන ප්‍රශ්න වලට part 2 වීඩියෝ එකකුත් ගේන්නම්. ඔයගොල්ලෝ මොනවාට හරි ප්‍රශ්න අහලා තිබුණොත්. ඉතින් ඔලවල් වීඩියෝ සීරීස් එකේ ඊළඟ වීඩියෝ එකත් එක්ක ඉක්මනින් හම්බෙමු. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න. ඒ වගේම ඔයගොල්ලෝ අනිත් වීඩියෝස් බලුවේ නැත්නම් අනිවාර්යයෙන් මේවත් ගිහින් බලන්න. ඒ වගේත් මම ගොඩාක් වැදගත් කරුණු කියලා තිනවා. මම හැම සබ්ජෙක්ට් එකකටම වගේ වීඩියෝස් දාලා තිනවා මේ වෙනකොට. ඉතින් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරලා එකතු වෙන්න. Bye.